බදුල්ල දිස්ත්‍රික්කයේ අද දහවල් ඇදහැළුණු අධික වර්ෂාවත් සමග ස්ථාන කිහිපයකින්ම නායයම් වාර්තා වුණා. සුපර් ස්ට්‍රොං ටීත් දත් කොහර වලින් උපරිම ආරක්ෂාවක්. හපුතලේ බෙරගල මාර්ගයේද ස්ථාන කිහිපයකින්ම පස් කඳු කඩා වැටීම සහ ගල් පෙරලීම සිදුව තිබු අතර උඩ විහාරගල ප්‍රදේශයෙන් එම මාර්ගයේ දැඩිව අවහිර වුණා. ඒ පිළිබඳව වාර්තා කරමින් සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු විරාජ් ප්‍රනාන්දු නායාමේ අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දුන්නා. කොළඹ බදුල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර කොටසද කුඩා නායාම් කිහිපයක්ම සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම කඳුමුදුනේ සිට විශාල වතුර පාරවල් ප්‍රධාන මාර්ගය ඇදහැලනවා පිළිතක ගන්න පුළුවන්. උඩ විහාරගල ප්‍රදේශයේ සිදු වූ මෙම නායෑමෙන් හපුතලේ බෙරගල මාර්ගයේ ගමනාගමනය පැය කිහිපයකට අඩාල වුණා. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ මාර්ගයේ එක් මන්තීරුවක් යථාතාත්වයටපත් කිරීමට කඩිනමින් පියවරගත් බවයි. අධික වර්ෂාවත් සමග හපුතලේ බෙරගල මාර්ගයේ ස්ථාන කිහිපයක් මෙලෙස අවහිර වී තිබු අතර ඇතම් ස්ථානවල අධික ජල ගැලීම් දක්නට ලැබුණා. මේ අධික වර්ෂාවත් සමග රාවණා ඇල්ලේ ජල මට්ටම අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබූ ආකාරයයි. මෙතර පවතින අධික වර්ෂාවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක්ම දැඩි අවධානම් කර ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. ජනතාවට තමයි මේ වර්ෂාවේ ප්‍රමාණය සහ පරිසරික ලක්ෂණවල වෙනස්කම් දැනෙන්නේ සහ හැඟෙන්නේ. ඒ නිසා විශේෂ අවධානය යොමු කිරීම එම ප්‍රදේශවල ඉන්නයට අතිශයින්ම වැදගත් වෙනවා. ඒ සඳහා කටයුතු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම පස්කන්දි අසල, පැති බැමි අසල, ළඟට ගල් පෙරලීමේ අවධානය තියෙන ස්ථානවල ගමන් කිරීමේදී විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. ඊට අමතරව කවදාවත් ගලාගෙන ආපු නැති ආකාරයේ ජල කඳන් ගලාගෙන කඩාගෙන එන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම නිවාස ඉදි සඳහා කණ්ඩි කපා ඉවත් කරපු ස්ථානවල රාත්‍රිකාලයේ නිදියද්දී ඒ කණ්ඩි ආසන්නයේ කාමරවල නිදියා ගැනීම ඉතාමත් අවධානා වීමේ හැකියාව තියෙනවා. එවැනි පසුබිමකට තම තමන්ගේ නිවාස තියෙන්නේ ඔවුන් ඒ සම්බන්ධයෙන් දේවත් අවධානයේ සිටිය යුතු වෙනවා.